සැදහැති කාරුණික සොපිනොතුනි විශේසෙන් පිනතුනි අප බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය මේ ලෝකයට බිහිවුණේ තවත් ආගමක් ලෝකයේ නිර්මාණය කිරීමේ අරමුුණින් සිද්ධ වෙච්ච හඳුන්වාදීමක් හැටියට නෙම. ඒකට ලෝකයේ ප්‍රජාව තුළ නොවසිදී තිබුණු විසදාගැනීමට මොනවිදිහේ අත්හදා බැලීම් සිදු කළත් කෙසිවකුට නොහැකිවුණු මිනිස්සුන්ට තදිින් දැනුනු විසඳාගතයුතු ප්‍රශ්ටයක් මානව ප්‍රජාවට දැනිලා තිබුණු. ඒය ප්‍රශ්නය සඳහා මිනිසුන් අසමාන්තික කැපකිරීමම් කරමින් පිළිතුු සෙව්වත් ඒ සඳහා පිළිතුරු සොයාගන්නට කිසිවෙකොට නොහැකි වෙලා තමයි තිබුණේ අන්නේ හැමෝටම නොහැකිවුණු නමුත් හැමෝටම අවැසි වුණු ජීවිතයක මනුස්ස දිව්්‍ය බ්‍රහ්ම ආදී වෙනසක් නැතුව හැමෝම අවශ්‍ය කරලක් ගවේශනය කරපු ගැට්ටලුවකට විසඳුම තමයි බුදුරජාණන් වහන්සේට සොයන්න වුණේ ඒතමයි පිණුතුි දුක කියන්න තත්ත්වයෙන් ගැලවෙන්නේ කොහොමද කියනෙ දුක කියන්න තත්ත්වය තුළින් ගැලවෙන්නේ කොහොමද කියන එක මිනිස්සුන්ට විසඳගන්නට නොහැකි වෙලා තිබ්බ ප්‍රශ්නය ඒවගේ විසඳගන්නට අවැසි වෙලා තිබ්බ ප්‍රශ්නය මේ වෙනුවන් එවකට තිබුණු වි්විධ උපදේශනයන් මිනිස්සු අනුගමනය කළා නමුත් බුදුරජාණන් වහන්සේ බිහිවන විට දක්වාමත් වසගේ පෝසත් උපත වහන්සගේ තාරුණණයට උන්වහන්සේ ළඹවීම දක්වාමවත් මිනිසුන් සව් පරදි පිළිතුරත් මේකට මිනිසුන්ට හම්බෙල තිබුණේ නෑ. එනිසා බුදුරජාණන් වහන්සේ සංස්කෘතියක් සකස්කිරීම සඳහා කිසියම් සංස්කෘතිකමය අංග බහුල සම්ප්‍රදායක් නිර්මාණය කිරීම කියන ආගමක කෘත්තිය කරන ලද ශාස්ත්‍රෝරයෙක් නෙමී. වහන්සේ අර ප්‍රශ්නය විසඳන්න උත්තරයක් ලෝකයට හෙළි දරව කරපු ගවේෂකයෙක් පර්ේෂකය ධර්ශනකයෙක් චින්තකයෙක් හැටියට දමයි අපේ සාස්තෘත්වයට පිනවතිි පැමිණින්. අ මේ තත්ත්වේ ඉතාම වෙනස් විදිහකට තමයි අපගේ බෞද්ධ සමාජයේ භාරාරන්තයෙන්නේ මේක තවත් ආගභත් විතරක් වෙලා දර්ශනය පසෙ කලා සංස්කෘතිකමය අග පමණක්තියන ඇතුළත බොල්ුවෙච්ච පිටත ලොකු ආටෝපයක් තියෙන ගතියක් අපිට මේ අපේ බෞද්ධ සරාජ්‍ය තුළ වැඩිමුමනක් ප්‍රජාවතුලින් පැවිදි ප්‍රජාවන් තුළින් පේන්ඩතිය. මේක මංහිතන්නේ බුදුරජාණන් වහන්සේට සිදු කරන ලොක්කුම් අගෞුරෝය උන්හන්සේ වෙතා අපි සිදු කරන ලොක්කුම හානි කිරීම තමයි දර්ශනයක් වගේම වැඩපිළිවෙලක් සාර්ථක ක්‍රමවේදයක් හඳුන්වාදී තිබියදී මිනිස්සුට විසඳාගත යුතුව තිබුණු ප්‍රශ්නය විසඳාගන්නට එය පසේ කලායට ව කිස්සිදු සාර්ථක නොවන්න පිළියම් ටිකක් විතරක් ඉස්මතු කරමින් මේතමයි බුන් වහන්සේගේ ධර්මයකේලා කිව්වොත් අප මංහිතන්න ඒ අපි ධර්මයට සහ බුදුරජාණන් වහන්සේට කරන විසාලම අගෞරවේ හානිය බවට පත්ව. එනිසා මෙදේශනාව තුළදී. හම් බලාපොරොත්තු වෙනවා යම් ප්‍රමාණයකට ඔබට පැහැදිලි කරන්න මෙ දෙකේ වෙනස ආගමික මට්ටම සහ ධර්ශනක චින්තනය කියන දෙකේ වෙන සක්තිය ඒ දෙකින් දර්ශනය අතෑරලාගමික වෙනුවනම් එයාට කිසිම ලොකූ ප්‍රතිලාභයක් මේ ආර්ශාසනය තුර ලැබෙනිනේ ඇැයි ගෙනෙකුට දර්ශනයෙන් සමන්මිත සංස්කෘතිකමය අංග එ ඉන්නවනං ඒ සංස්කෘතිකමය අංග ඇතුළෙ තියෙනවා මේ චින්තනයට පෝෂණයක් සහිත වැඩපිළිවෙලක් නිවනට හිතයිශීවන වර්ධනයක් වීමේ හැකියාව. දකට මේක අපි ශ්‍රාවකයන් හැටියට යම් වරදක්. අපාති සිදුවෙනවානම් ය සකසා ගන්නට ඕන කියෙන අදහසෝභට දෙන්න තමයි පැහැදිලි කිරීම සිද්ධ කරන්න බලාපොරොත්තුවෙන්. පිනතුනී දුක කියන තත්වයෙන් මිදන්න ඕන කරපු මිනිස්සු ඒ දුකෙන් මිදීම සඳහා කරන්න කීව හැමදේම කරන්න බැඳිල හිටියවාගේ තරමට එය සඳහා සම්බන්ධ වෙලා හිටිය එනිසා කල හිටපු ඇතමුන් මේ දුක් දුරුවෙනවා මෙවැනි පුද පූජාවන් පැවැත්වහම කියලා කිව් හම ඒ ප්‍රජාව දුක්කෙන් මිදන්න ඒවක් කලාා දැන් අද සහ එදා කියන දෙක අරගන බලපුහම ඔබ කරන පූජාවන් හොන්න තරන් කොඩා පූජාවන්ද මේ දුකින් මිදෙන්න්න පුළුවන්ය කියලා හිතලා ඔබ කරන ඒවා අපේ රටේ අපේ ප්‍රජාව මේ ප්‍රාදේශීය දෙවියන් දෙ තුන් දෙනෙක් වෙත තමයි කිලෝමීට්‍ර දහස්ගානක් ගෙහිල්ලා පොඩි පලතුරුුවට්ටියක් පොඩි මොනහරි ඉතා අඩු මුදලක දෙයක් පූජා කරලා සියලු යසේසුරු බලාපොරොත්වී. පූජ කරනදේ හරිම කුඩයිල් හැබ බලාපොරොත්වවෙන්නේ කෝටිපතියෙක් වෙලා වාහන ගොඩක්තියාගන ලොකු ව්‍යාපාර ලොකු දවල් ගොඩාක්තම බපරො. පූජ කරන්න අපැ පුංචි පලතුරු වට්ටියක් දන්න විදියට දෙේවෝ ය පලතුරු කන්නෙත් නෑ. කමුත් ඒකතම පපුද්ජක. මේක බුදුරජාණන් වහන්සේ කාල කොහොම තිබුණේ. පූජාව සිද්ධ කරේ සරුව බලධාරී දෙව අන් වහන්සේ. පූජාව සිද්ධ කරලේ කොහොමද ඇත්තු දාහයි. අස්වයෝ දාහයි, එලුව දාහයි, එල දෙනු දාහයි මේ වගේ? මහා විශාල ප්‍රමාණය බැගින් වූ යාගහෝම තමයි පැවැත්ව. තිබ්බේ පිළිගත්විදිහට ලොකුම දෙවියන්ට කළෙත් ඉහලම මට්ට මේ දේව පූජා බ්‍රක්්ම පූජා යාගොහොම හැටේට නමුත් ඒ තත්ත්වය තුළ දිවක් මිනිස්සුන්ට විසඳගන්න අවශ්‍ය වෙලා තිබුණු දුකෙන් මිදීම ඔවුන්ට ප්‍රතිලාබය හැටේට ලැබු නැතිහින්දයි. ඒ සමාජය තුළ සර්ශාස්ත්‍රවරු බිහිවුණ ඒ සමාජය තුළේ රාගමික මට්ටමේ තරජනය කරලා වගේ රඳවගන තියෙන්න බය තැතිගැනීම මත විමස්සීම් පාලනය කරලා කොටු කරගෙන තිබුණු රාමුවෙන් එක බිඳගෙන එලියට පැනපු කණ්ඩායම තමයි මේ අච්චේලොකයෝ. පරිබ්්‍රරාජකයෝ ජටීලයෝ ආදී වසයෙන් නම්මුලින් ප්‍රසිද්ධ වෙර හිටපු ශ්‍රමණ කණ්ඩාය. ඒ ශ්‍රමණ කණ්ඩාය වල තිබුණමි දේවවාදී නිර්මාණවාදී සංකල්පයෙන් බාහිර දුකෙන්මිදීම සඳහනුගමනය කරල යුතු ක්‍රම යම් ප්‍රමාණයක් එතකොට ඒවා පොදුවේ ගත්තාහම සමහරක් ඒවා ආර්ථිකයත් එක සම්බන්ධයි ඔබ දන්නවා හස්සාස්රුවරුන් අතර ආස්ට්‍රෝරයක්කයවා නයට හරි අරගෙන හොරකංකරලා හරි අරගෙන ඔබ ළඟ ඇති පදමට ොකෝප බෝගී ජවිතයක් ගත කරන්න අවශ්‍ය දේව තියන වන ඔුන් කිවේ ගීතෙල් ආදීඒ කර තිබුණු පස් ගෝරසාදී තිබෙන වනං ඒ තමයි සැපඒ නිසා ඔබ මොනවාහරි කරලා ඔබ ලඟට වස්තුව ලබා ගැනීම තමයි කරන්න ඕන සැපවත් වෙන්න කියලා තමයි එතුමා කිව මේක ආර්ථිකමය එකක් මේහි කාලේ හල්ල තිබ්බනං ඕන එකක් පුලුවන් කිව එක හැදිලතියන්නේ මේ දුෘෂ්ටිය දෘෂ්ටිකත වෙලා. ට තමහරුකි්වා බලයසාම්මන්දක්‍රියාවලි තමන්ගේ බලසම්පන්න භාවේ තුළ ඔබට ඕ ඕනුම දෙයක් කරන්න පුළුවන් වෙයි ඒ මට්ට මේදී ඔබට දුක්දැනෙන් ඇැති සංවර්ධනය වේක දේශපාලන්න මේ විසඳ. එලකට සමහරයකි ව්වා හමහරයකිව්වා කර්ම පාර්ශුද්ධත්වයට පත්වෙන්න පුළුවන්නන් එතනින් එහාට දුක් නෑ කියේලා නිගටනාත පුත්ත වගේ හාස්ටෝරකිව්ේ සියල්ල කර්මයෙන් සිදුවෙන නිසා දුක්කිත කර්මය ඉක්මන්න ගෙවල ඉවර කොරොත් සැපකර්ම විතරක් ඉතිරිකරගෙන ඒටික ගෙවගවා සැපුවත් වෙන්න පුළුවන්ක තමයි තාක්ෂණය කියය. එ හරිරයට දැඩිදුක් දුන්නේ මෝඩකමටම නමයි නිගන්ටනාත එයා ධර්ශනිකයක් එයා චින්තනය සියල්ලකර්මයෙන් සිදුවේ කියන අදහස. සියල්ල කර්මයෙන් සිදුවේකෙන් අදහස බුදුදහමට අනුව වැරදි. දමට අන නයාාමධර්මහකින් මිනිස්සුන්ට එක දේවල් සිද්ධ වෙනු. ඇ පේතුම අසනීපවීම කර්මයනුත් වෙනවා. හැබැයි බීජනයාමේනුත් සිද්ධ වෙන. පරිසරේ හේතුවලි නුත් රිතුනියාමේනුත් සිද්ධවිෙනු. ධර්මතාවය කැඩන විඳෙන වෙනසෙන බවනතා එවැනි ේතු නිසත් මිනිස්සුන්ගේ අතපය කැඩෙනවාම් ජීවිත විනාශෙන ඇදවල් වඩ පුළුව. චිත්තනිියයාමයකයන්න යක්ක මුහොද්‍රති ිලත් හිතන විදිහ වෙනස්කරගත්තොත්. ඒ හිතන විදිහ තුළේ දුක හිතන විදිකට හිතන්න පුළුව. හිතෙන්න්නත් පුළුවන් තන්නාවාදී මුල්කරගෙන හිතෙන සිතුවිලිවල හම්වෙන්නේ මොන දේවුනත් දැනෙන පීඩනයේ දුකම දම. ඇතින් එතට මේ මේ සියල්ල ගැන කතා කළේ බුදුරජන් වහස පසුව නමුත් තර කර්ප සංකල්පය යම්පමනකට පිළිගත්ත ඇතැම් කිරියවාදී. ඒයකිවා සියල්ල සිදුවෙන්නේ කර්මයින්ඒ නිසා කර්මවල අකුසලකර්ම ඉක්මන්ට තපනය කොළොත්. විනාසකලොත්. එකන්නේ ඔබ ඔබට දුක්දී ගත්තුත්. ඊට පස්සේ දුක්කිවර වෙලා හැප ඉතුරු වෙනවනේ එත්තොක් කොට හරියනෝ කියලා. දැන් ඒවාගේ සමහරකිවක් කිසිම කර්මයක් වෙනිනෑ. කංගානම් නදී හෙළ කෙලෙවර ට පහල කෙලෙවරට මිනීමර මරා මරාමරා ආත් සිද්ධ වෙන පවකුත්නෑ කිව්වා. දන්දිදිී එහම්බෙන හැමෙනටම දන්දි ත් සිද්ුව වෙන මුතු පිනකුත්නයැකිව්වා ඔබට තියෙන්නේ. කොහොමෝ ඔබගේ සතුරට අවශ්‍ය කරන දේවල් බලාහත්කාරයෙන් හරි ළඟාකරගෙන අවශ්‍ය කරන සැප ලබාගන්න කියලා මේ කට්ටකෝ. තැම් මෙන්නම වැනි දේශපාලන විසඳුන් විදිට බලය සම්බන්ධ උත්තර ආර්ථික මේ විසඳන් හටට ධනය සම්බන්ධ දුක නොදුරු රීමේ උත්තර ඉට ඉස්සල්ලා නිර්මාණවාදී මැවුම්වාදී දෙවියන්ගෙන් ලැබෙන ප්‍රධනය හටට ඉවත් කරලා සැප ලබා ගනීම පිළියම හිකට විවිධ විදිහේ මෙවැනි ඉගැන්මීම් අතර ඇතැම් පිරිසක් හිටියා මේ ටිකක් වෙනස් විදිහට දැකක් එතමයි හිතේ යම් 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 දෙියුණුවීම් සිද්ධ කරගන දුක් නැති තැනකට හිත හදන්න පුළුවන් කියලා ඔය උද්ධ කරාම් පුත්ත ආලාර කාලාම් වගේ අය නේවස්ඥා නාසඥ්ඥා එතනය දක්වාම තමන්ගේ හිත දියුණු කරගන තිබුණා ඒ මටමේති දුකි ඉවරයි කියන එක තමයි එතුමා දේශනා කළින්. ඇතකොට එකනිකං හරියට ඇතුල ලෙඩේ තියෙද්දි ලෙඩේට අදාළ කැක්කුම දැනෙන බවවිතරක් අඩුවෙන විදිහට ඔලුවේ රසායනික තත්ත්වය වෙනස් කරන විසබීජනාසම වේදනානාසකයක් වගේ එකක්කේ එක. ලෝකයාට හිමි ප්‍රශ්න ඔක්කොම තියෙනවා නමුත් එයාත්. බලහත්කාරයෙන් දුරු කරන ලද වන්දන සහ සඥ්ඥාකයන තත්ත්වේ තාවකාලික යටපත් කිරීම හින්දා. ඒ වෙලාව දැනින් නඇති හින්ද එක තමයි විමුක්ති කියලා සමාධියයේ තියෙන සුවය ිසත් සදාකාලික සුවයක් හැටියට නිවන හැටියට වගේ හැඳුණුව. දැ මේ හැම ක්‍රමයේම අපි බුදුහාරු අනුගමනය කළා දුෂ්කරක්‍රයා කලා බෝසත් කාල වුරුදු හයක්. ස්කෝප ෝගී ජීවිතයක් ගත කරමින් බලය ධනය සම්බන්ධ අධදැකීම් ලැබුවා හවුරුතු විසි නමයක් දක්වා. අවුරදු විසි නමයක් දක්වා. අධ්‍යාපනින් ඉහළම ට්ට ඉගෙනත් ශික්ෂ්‍යුව කැට තමයි අපේ බෝස්ථාණන් වහන්සේ හඳුන්වන්නේ. නක්ෂාස්ත්‍රය ගැන ඉතා ඉහළට ප්‍රතිපාදන ලැබුණ කෙනෙක් අපේ බෝස්ධානන් වහන්ේ නම්ති අද්‍යපවා එකසි අට දෙනෙක් ගෙනාව මේ නක්ෂාස්ත්‍රකරුවන්. හැබැයි. මේ කිසිම්ම එකකින් දුක දුරුවන්නේ නැති බව දැනුණු නිසා තමයි. උන්වහන්සේ ඒ සඳහා උත්තරයක් හෙව. කින් සච්ච ගවේසි කොමද ඇත්තමොකක්ද. කක්තා අපි කරන්න ඕනදී. කියලා උන්වහන්සේ හොයමින් හොයමින් යනකොට උන්වහන්ස එකේ ධර්ශනක චින්තනය පාලයි. උන්වහන්සේ හොයනොවා. මේ දුක ඇත්තටම දැනෙන්නේ අර කියන ආර්ථික දේශපාලන, වැනි බෞතිකමිය වූ තත්ත්වයන් මතද ඒවා ලැබෙන්න්නට බලපාන හේතුවලින් දුක සැප වෙනස් වෙනවාදක. එහන් බලන්නකොට උන්හසර තේරුණක තමයි පිනුතුනේ ඒවාගේ ො මොනමට්ටම තිබුණත් විටකදි දුකදැනීමත්, විටකදි සතුට දැනීමත් සමාජය තුළ විද්‍යමාන වෙන බව. එකන එකම මට්ටමක මුදල් ප්‍රමාණයක් තිබිච්ච දෙන්න තියෙන දෙන්නෙක් ගත්තහම දෙන්නම සතුටෙන් ඉන්නවා කියලා මිනිුමක්නේ. ක සතුටෙන් දලා නිත් කෙන දුක්කෙෙන්ඉන්න පුළු. එකම මට්ටමක දු්පත්කමක ඉඳලා කෙනෙක් දුක්වෙලා කෙනෙක් සතුට වෙන්නත් පුළො. එකම මට්ටමට අනාතභාවයට පත් වෙච්ච කෙනෙක් කාත් කවරත් නැතු තනිවෙච්ච ක ඉඳලා කෙනෙක් සතුට වන්නත් පුළුවන් කෙනෙක් දුක්වෙන්න පුළලො. මේ පැහැදිලි පර්යේෂණයේදී අපේ බෝසත් සිද්ධාර්ථට තේරෙනවා දුක සතුටට සඳහා කිස්සිදු භෞතිකමය මට්ටමක් අදාල වී නොමැත කියල. ඒ පර්ේෂණය උත්තරේ නිගමනේ හරිනි ඒ නිසානි දුප්පත්ම මට්ටමතුළ දෙන්න මීන්න පුළුවන්ග උපරිම සතුටලාබියකු උපරරිම දුක්ලාාබියකු දෙන්නෙකු මැදකට්ටියත්ති. එතර එක ධනේ බලපෑවා නම් බලේ බලපෑවා නම් පින්නතුනි ඒහින්දා එතන දෙදෙනටම පැමිණියුත් ඒ ඉරණමක්න. නමුත් එය කිසිසේත්ම බල නොපා බලපාපු වෙනත් දෙයක් ගැන බුදුරහාමුදුරුවෝ තරක කරනවා. අන්න එහෙම කරනකොට මේ කියන දුක්දනෙන තැන්වල උන්වහන්සේගේ පර්යේෂණ ඥානය වනේ ප්‍රතිඵලය වුනේම කක් ද මෙන මෙවැනි අත් දැකීමක් වින්ධනය වන විට දැනෙන්නේ දුක්කය කියලයි. කොයිවාගේ එකක් ද අදාළ විින්දිතයා, කිසියම් දෙයකට බලාපොරොත්තුවක් ඇතිකර ගත්තු. ආසාවක් ඇතිකර ගත්තුත් කැමැත් ක් ඇතිකර ගත්තු. අන්නේ ඒකට සාපේක්ෂව තමයි දුක සැපෙන්නේ කියලා ඕන බුදුරජාණන් වහන්සේ හඳුනගන්න. දුකසැපෙන්නේ භෞතික වස්තුව නෙමී හින්ද කලා හොයාගත්ත උන්වහන්සගේ ඊළඟකවේශණය එමනන් දුකසැපයන්නේ මොකක් හින්දද. දැන් ඔන දුකසැප දැරෙන්නේ භෞතිකමය සම්පත්තිය නිසා වූවා නම්. කොට දෙවියුත් දුකට හේතුවක් වෙන්න පුලුවන් දෙවියන්ට බෞතිකය වෙනස් කරන්නහම පුළුවන් නංහෙම. හැබැයි දුක සැපසඳහා බෞතිකය අදාළවෙල නැතිවිට සියල්ලු දෘෂ්ටීන් ප්‍රතික්ෂප කරහැකිත්. මොකද දෙවියන්ට හරි මිනිස්සුන්ට හරි දේශපාලච්චයට හරි බලවතාට හරි සල්ලිකාරයට හරි පුළුවන්න බෞදු බඩු වෙනස් කරන්නනේ. හැබයි මේක ඒ අයට වෙනස් කරන්න බැරි ඔබේ පෞද්ගලික එකක තමයි දුක ඇතිවීමට හේතුව තියන්නේ එක එක තමයි මේ ගවේෂන ප්‍රතිඵලය පර්යේෂණ වලින් උනාහස ඔයාගත ප්‍රතිඵලයක් නොහන්ස ඔයාගත්තේ මොන්න දේ තිබුණත් ඔබ හිතන දේශ ඔබ බුක්තිවිදින දේ අතර යම් වෙනසක් කටගත්තොත් ඒ මට්ටමේදී ඔබේ හැඟීම දුක විතරයිග ඉකට මොනමට්ටමට අඩු සහිතව තිබුණත් හිතනමටම මේ ලැබෙන ප්‍රමාණයට සමාන කරගත්තු. එතකොටත් දුක දැනන්නේ. දැන් අපි දකිනවා මේ මෑතක දියාව සාමාන්‍ය පර ප්‍රතිඵල. ඒ ප්‍රතිඵලාව ළමයි අතර ඇතැම්මය ඉතාම උසස් ලෙස ප්‍රතිඵල තිබිලා දුක්වෙනු. අපිතු ඒ අටකුයි බීය එකත් තිබිලා දුක්වෙනයිවා. විෂයන් කීපයම්ම පේල් වෙලා උසස් පෙලට යන්ඩත් බැරිමට්ටමට වෙලා ඇැඒ හිතපු එක විෂයකට විතරක් කරින් හොට තියෙනවානම් අසීමමාතිකෝ සතුට වෙන දරෝතියන්න. එකට එකන අං හිත මේකටත් පේල්වේ කිය මේ ොන්න සීයකත්තයන මං හොඳයි නද කියලත් හන සතුටි. එක ප්‍රතිඵලය ඉදිරියට යන්න බැරිියකක් වෙලාවඋනත් සතුටි වෙන්න පුළුවන් ඇතිමෙකොට එයා හිතන විදිානු පතිඵලය උන්තම මට්ට මේ වෙලා දුක්වෙන්නන්නත් පුළුවන් හිතන විදවාත්. අපට හුණ ගහෙලා තිේෙනවා. ඒ තුනක් එක් දිස්ට්‍රික්් තුංවිනියා වෙලා ස්කෝලය හොද්දම ලමිය වෙලා මානසික අසනීප මට්ටමට මනස බිඳගත්ත දරුවෝ. හේතුව පලවිනිියවීමේ ආසාාව කියන එකත් එක් පලවිනිියාවයි කියන අනුමානය බලාපොරොත්තුවෙන් ප්‍රතිඵලාපේක්ෂාවෙන් සිටීම කියන හේතුව නිසා ප්‍රතිඵලය දුකක්කුණ. එකන බලන්න ඔබගේ හැඟීමට සාපේක්ෂව තමයි ඔබගේ අදදකීීම මැතුළ දුක්තියින්. එනතුව දුක් එෙන අදකීම් කියලා අදැකීමම් වර්ගයක්නෙ. අපිට හම්බෙන ඇතැම් අසනීප අය අසනීපය තිබුණට දුකින් නෙමීන්නේ. පිළිකාතියෙන අපිට හම්බිෙනු.තමාරට දරුණු ලෝග ඒ කාන්තේම ත මාසකීපය මයන මට්ටමේ අසාධ්‍යතාවය ඉන්න ඇතැම්ම ඉන්නවා දුකින් නෙමීයින්. ඔන්නේ දුක්ක හඳුනගෙන එහෙම ලෙඩවිය හැකි බවත එරුන් ඇරගෙන එයයා කලින් ඉදලා දැනන් හිටපු දේවල්ලන් වුව මේවාස වෙනකොට නොවාද වෙන්න කියලා පිල්ියරගෙන හිටපු කෙනෙකොට අර අසනීප ගොඩ මැද දුකෙන්නේ. ඒ අසනීප ගොඩ මැද දුකේ නිනේ. හැබැයි මේකපේක්ෂා කරන්නට දන්න ඇති තේරච්ච නැති කෙනෙකුට හම්බෙන මට්ටම තා හොද එකක් තිබවෙලා පොඩි කැස්සට හම්බිරිත්තාවටත් මානසික වැටිට පුළුව. ඇතිවෙන්න පුළු. එ නිසා බුදුරජාණන් වහන්සේ අපිට හඳුන්වා දෙනවා මොකක්ද දුක හටගන්නේ ඔබගේ කැමැත්තට සාපේක්ෂවයි. ඔබගේ කැමැත්ත ඇතිවන්නේ ඔබගේ අවබෝධයට අනුරූපවයි කියලා උන්වහන්සේ දේශනා කළ.කද අප අපිට මෙන්න මෙහෙම වෙයි අපිට මේක ලැබයි මේක ලැබුණනොත් හොඳයි. මෙම තමයි වෙඩ තියෙන්නේ කියලාවය තේරුම් ගන්නේ එක නැත්තන් තීරණය කරනයක, එසේ තීරණය කරේ ඇඒ කියන එක තීරණය වෙල එන්නෙ කොම දනො ඔබේ අවබෝධයක්යෙක්. ඔබ අනිත්‍යතාවේ දන්නා කෙනෙක් නං ඔබ ඔබේ ජීවිතයේ ගෙදර තියෙන හැමදීම ගැන එක දන්නවා. එඇතකොට දරුවොත් අයිති. ඇතකොට එකට යනවාහනත් අයිති. මිලමුදලොත් අයිති. විදුලි බලයත් අයිති. මේ හැමේකමයිති. ඕ ඕනමිහිමිකමක් පිළිගන්න පුළුවන් ක්ෂනික අවබෝධයක අයින්න? ඔබෝද හලවෙන්න හෙලවෙන්නන්නේ හෙලවෙන්න පිනතුනි ඔබට දුක්දැනට ප්‍රමාණය නැතිවෙන මටමට දුකක් නොදැනෙන මට්ටමට එකකාඩුව. හැබ දන්නේ නැත්තන් ඔබ දන්න සීම සහිත ප්‍රමාණයක් විතරනම් දන්නේවට දුක් ඇතිවිෙන් නෑ හැබැයි හිතල නැති ඒව සම්බන්ධයෙන් කටයුතු වෙනකොට දුක ඇතිවට. ඉතින් මන්න මී හින්දා. පින්නතුන්ට බුදුහාමුදුරෝ දේශනා කරනවා. අපට පැහැදිලි කරනවාම එකක්ද ඔබට දුක් දුරකරගන්න නඕන නම් ඔබ බෞතිකය වෙනස්කිරීම පසෙ කළා ඔබගේ චිත්ත සන්තානයේ ප්‍රායෝගික ඥානය අවබෝධය වෙනස්කිරීමේ සටන පටන්න. මොකද කෝටිගානක් මුදල්තය බිලත් සිත ඒකට ගැලපෙන්න දුක් නොවනමට්ටමට අවබෝධයෙන් හිතන්න නොදන්න විට එ කෝටියයේදද දැනන්නේ දුක. ජනාධිපතික මේ මට්ටේදී දැනෙ ත් දුක. මහා දීර්ගාාවස මට්ටේද දැනෙන් දු මොකද දුකවෙන්නේ හිමිකමට නෙමේ හිතූ දේශහ ලැබූදයාතට තියන පරතරයට. ඒ අතර පරතරයක් ඇති නොවෙන්න හිතන්න පුරදදුුවනය එකක තමයි බෞද් දර්ශය කියල ගිය. එතකොට බුදුදහම ඒකයි ප්‍ර්ධානම ගැටලු අවිද්‍යාව කියලකිව්. ද මලන්නම මේ කිව්ව කතාව ඇතුලි මම ධර්මයේ. ැරුව වන ඔට කිය නැතුව ව්ව ගැඹුරුම ධර්මකරුණු තම. ද ඇතිවන තැන දුකට හේතු කොඩක් නැත. තිබෙන එකම හේතුව වන්නේ තන්හාව ආසාව බලාපොරොත්තුව කියන ඔබට පෞද්ගලිකව ඇතිවෙච්ච හැඟීමයි. ඔබට මේ පෞද්ගලිකව ඒ ොතේ ඇතිවෙලා තියෙන හැඟීම තමයි. ඔබට ඇති වූයේ දුකක්ද නැත්්ද කියන එක තීරණය කළින් ඒ වරදින අවබෝ වරදින බලාපොරොත්තුවක් ඔබට හිතුනිි ඔබගේ අවබෝධය දුරුවලත්වයෙනස. ඔබ තේරුම් අරන් තිබුණුත් හම ගොඩාක් යථාර්ථය අන්න එට විතර ප නතුරි දුකෙම්මි දෙන්න පුළුවන් වල නිසා බුදුරජාණන් වහස දේශනා කළා. මොකක්ද ඔබ දුරකරග නොන දං විතරක් දීලා බෑ ඒ හහින්ද තමයි බුදුහනක්වේ උන්වහන්සේ. ඇ අහසෙ තරු පරයන තරං ඇස් දන්දිීපු කෙනෙක්. මහාපොලොේ පස් පරාජය කරන්න ප්‍රමාණයට ඇක මස්තන්දුණු කෙනෙක්. මහාමේරුවට වඩා ඔසට ඔළු කොට ගොඩගහන්න පුළුවන් ගානට තමන්ගේ ජීවිත ධාන පූජාව සිද්ධ කරපු කෙනෙක්. කොච්ටර කාලයදද සාර අසංඛ්‍ය කල්ප ලක්‍ෂයා. ගණන් කළ නොහැකි කල්ප ගනංකර නොහැකි ප්‍රමාණයට ඉතාමිහල ප්‍රමාණේ. ඒ හතරක්තමයි සාර අසංක්‍ය කල්ප ලක්ෂයක් කලක මෙතරම් දෙගු කාලයක් දන්දීලත් මම දානය නිසා රහත්තුන් නෑ කියල තමයි බුදුහනු කියන්. එනිසා උන්වහන්සේ ඒ පතිලාබයට ලබපු එකෙන් නෙමී ධර්මවබෝධය ලැබේ මේ විදර්ශනාවට පූර්වාංගම වෙච්ච සීල සමාධි ප්‍රඥා කියන ත්‍රශික්ෂාවේ බුදුන් වහන්සේගේ හොන්දම් දානතියන්නේ බුදුනනාට පස්තිදිපුවත් බුදුුවේ චාත්පිදී පුවත් නෙ දදුවෙ ඉස්රාත්මාවලදී පුදාානතමයි හුද්දම දාන. ඒ දානවලින් දානවලින් නිවන්දක් ඉනුවනම්. දානවලින් දුකෙන්මි දෙනවනන්උන්වහන්සේ දුක් නැතිෙනෙ ැට තමයි සිද්ධර්ථ වෙල උපදදිින්ටුව. නමුත් සෙද්ධහර්ථ වෙ ඉපදිනකොට දුක් තිබුණා. මොකද ඒ බෞතික මේ හිමිකම් ඇතුළේ නෙමෙයි නිසා දුක සැපති. සම එක තේරුන්ගත්ත බුදුහාමදුරහෝ බුද්ධගයාවේ ජැශ්‍රීම හා බෝධිපමුලේදක් කලේ. මේ දුක් ඇතිවෙන්නේ හේතුවවන තන්හාව නසපු. තන්හාාව නැසේ කොහොමද ප්‍රඥාව ඇතිකටගෙන එකන්නේ තන්හාාව කියන්නේ මොක්ක ෝබට ඕන කියල හිතන හැඟීම. ඉළඟට ඔබගේ අනුමාන ඔබගේ බලාපොරොත්තුූ මේවා ඒව ඇතිවෙන්නන්නේ දැනුමට සාපේක්ෂෝ. එකැ පිනතින ඔබ තන්න්නේෙ ඔබේ තේරුම් ගැනීමට සාපේක්ෂණ එක ඇත්තන ජීවිතය. ඉතින් ධර්මය කියනවා ජීවිතයේ ඇත්ත තේරුම් ගැනීමට තියෙනවා. ්‍රායෝගිකව බුදුහාරු අත්හදාබලන්න කිව පර්යේචන යම්ප්‍රමාණයක්. අන්නේ පර්යේෂණයන් සිදුකිරීමෙන් වෙතරයි කෙනකොට අබෞද්ධ බවෙන් බෞද්ධ වෙන්න පුළුවන්.මිත්‍යාදුෘෂ්ටික බවෙන් සම්මාධට්ටික වෙන්න පුළුවන්. දුක්සහිත කෙනෙක් වෙලා ඉඳලා සැපවිඳ ලෝකෝත්තර සුවය විඳන මග පලලාබියෙක් වෙන්න පුළුවන්. විදර්ශ විදර්ශනාවට පුරුවන්ගමොතය න සමාධිය විදර්ශනාව වඩන්න පුළුවන්ගේ වෙන කෙනාට නිසා. මේ වැඩ පිළිවෙලින් ඔබ ඇත්තවසයෙන් ඔබගේ දැනුම වෙනස් කරගන්නේ නැත්තම් පෙන්නතුන ඔබ මේ සංස්කෘතිය ඇතුළේ තියෙන ලස්සන පින්කන්්ටිකෑ ඇතුළ විත්තරක් හිෙරවුණට ඔබ දුකෙෙන්වෙ දෙන්නේ. මටකට පැහදිලි කරන්න ඕන වෙනි අන්න එක. අපි මජ්‍යමනිකාය සාරෝපම සූත්‍රයයට අන්ුව බැලපහාම. ධානය සාම්ප්‍රදායක සිල්රැකීම කටිනය ඔය කියල සියලු පින්කං අයිති සාරවත් ගහක ලස්සන මල් කොල ගෙඩි ටික වගේ පිත්ට පැත්ත පෙන්නුමට තියෙන ඩු ටික හැට පමණයි. බුදුහාම් රුපමාකර නොම මේ සූත්‍රයේදී ඒක දැකළ තමයි ගහ හයා ගන්න ගහලඟට එෙන්නේ. හැබැයි වඩුවවෙෙක්ටේ ඒ ගෙඩි මල් කොළ වැඩක්නේ. ඒ වගේ දුකෙම්මි දෙන්න ඕන කෙනාට ඔ සද්ධාවන ළඟ නතර වෙලා වැඩක්නේ. දානයළඟින් නතර වෙලා වැඩක්නේ. හැබයි ඕන බුදුහන දේශනා කරනවා මේ ගහේ වැදගත්ම එක තමයි අරටුව. ඒක දිගුකාලීනයි සවිමත්. ඒ වගේ ප්‍රඥාව හොඳින් හදාගත්ත විට ලැබෙන සැපය තමයි ස්තීර සහ දිගුකාලීන අපේකට කියන්නේ මාර්ගඵල ලැබපු හම ලැබෙන සතුටුව. ඒ මාර්ගපල ලැබෙන්නේ. විදර්ශනා වඩපුහාම සතිපට්ටානය වඩපුහාම. හැබැයිඒකට කිට්ටුවෙන්න මේ අරටුවට කිට්ට වෙන්න ලඟිමතින එලේ. ඒකත් අරටුව වගේම හයියයි හැබැයි දිගුකාලින්නෙ නෑ බොල්ලුවෙනවා පුස්කනවා මේක දිරපත්තින එක්වන්නට හයිියන අරටවාගේ. ඒ වගේලු සමාධිය. නිවෙනදි ලැබන්න සැප වගේම සැපක් සමාධීදතියනවා. හැබැයි තාවකාලිකයි. අහසින් යන්ඩ තරන් ගර්දිමත් බව තිබිලත්. බිඳෙන්න්න පුළුවන් සමාධී හම එකක් ඒවගේ සමාධසුවයේ තියෙනවාන සඥ නේව සං්ඥා නා සං්ඥායතනය කෙළ එක. නිර්වාණය තියනවා සංඥාවේදෙහිත නිර්වාණ ධාතෝ කියට මේ දෙකම කියන්නට සංඥාව නැතිකිරීමෙන් දුක දැන නැතිකමන දෙක දෙවිදික් ඇැබ එමකක්ද සමාධ තාවකාලිකයි නිර්වාණයක සදාකාලිකයි. එතකොට ඒ තත්ත්වයට පත්වෙන්න ස්තීර ලෙසම දුකට හේතු ඕන තන්නාව දුරු කරන්න ඕන මේක පින්වතනවය රඟපාන බෞද්ධකමින් වෙන්නේ නෑ දැන් මේකට තියන බධර්මී ඉතා පැහැදිලි වැඩ පිළිවෙලක් කියලක් විදසුනින් ප්‍රඥාව ලැබහැකි විදසුන් වැඩපුහම ප්‍රඥාව ලැබෙන්නේ හැබැයි සමාධිමත් නම් පමණ සමාධිමත් නම් පමණයි මොක සමාධීතමයි ඒ පර්යේෂකඥ පර්යේෂක උපේක්ෂකත්වය ඇති කරන්න පර්ුව නිගමනවලින් තොරව එපාය පර්යේෂකයෙක් පර්යේෂණයක් කරන්න පර්යේෂණ යේදී ලැබෙන තොරතුරුවලින් එපායා නිගමනේටෙන් සමාධී වැඩිච්ච නැතිකට්ටිට මෙන්න මේ තත්ත්වය ගොඩනකාගන්නපේ උපේක්ෂාවකීන්. තකොට එයාර ආසායක ලස්සනයක හොඳයි කැතේක නරකයි අන්න ඒවගේ දෘෂ්ටීන්ගේ හිටියෝත් එයා වඩන විදශනාව එයා වැරදි දත්ත එකුතු කරගන්න විදර්ශනාවක් කෙන. ඒ වැරදි දත්වලින් ආත්තෙන්න්නේ වැරදි නිගම. එඇද ප්‍රඥා පෑදෙන්නේ එනිසා ධර්මයකය නව විදසුනට පැර ප්‍රථම සමාධිය වඩන්න ඕන. සමාධිය වඩන්න සිහි ඕන. හොදට සිහි ඕන මක දෙකට තියෙන තාක්ෂණය බලපුහාම නීවරන නැතිවෙන් නැටි කලාපයක හිත දිග වෙලාවක් තබාගනීමෙන් වැඩින ශක්තියට තමයි සමාධීකය. එකක සිහි ඕන ගොඩක් සතිමත් භාවේ. සතිමත් භාවේ තියෙන්ට සිල්ුවත් භාවහෝන්. ඉත්තාම අධ්‍යවශ්‍යතාමයෝක්. මේ එකට එකක් ඒවා තිබ්බොත් හොඳ ඉනෙමි නොතිබී බෑ තිබොත් හොඳ ඒනමි මේ එකක්වත්. මේ ඔක්කොම නොතිබී බැරි ඒවා. ඒකක් සම්පූර්ණ උනහමීළඟ පියවරට යන්න පුළුවන් ඒවා. එහෙම සීලයක්ත් අත්‍යවශ්‍යයි. සීලයට පෙරතියෙනවා සම්මා දිිට්ටිය බලන් අර්ෂ්ටා මාර්ගග දල මුලට මම්මි පහැදිලි කෙරද. අන්න ඒ මට්ටන් හැම එකක්ම පෙන්න්න උතුනිි ඇත්ත වෙන්නුන් ඔබ? කරමය ගැන විශ්වාස කරනවා දැහු තෝව කියනවා. හැබේ ඔබට ෘපියල් ලක්ෂය කෘපියල් ලක්ෂ විසිපහ කෘපියල් කෝටියත් දෙනවා මෙන්න මේ වැඩේ කරන්න කිව්වත් බ ඕන පවක් කරනවා නං ඒක තේරුම කර්මය පිළියර නෑගන එකම තමයි. මෙන්න මේදේ මං ඔබත් එක තරහායෙනවා මෙම කරේනැත්තම් කිව්වාම ඔ ඕන වරදක්රනමටමී න ඉන්න බ කර්මය පිළියර නෑතාව. හරියට? වහකුප්පියයක් දීලා මේකෙ වහතියෙන්න්නේ කියලා කියලා ඒක රුපියල් ලක්ෂ විසිප පහත් දුන්නොත් බොන්්ඩ කිවට අල බොන්නන්නේන. ඇයි කොමිනාසකවල වස්සතියෙන්නේ වසිව්වා මැරෙනවා කියලා වාක්‍ය ඔබ පිළිගන්න. හද පත්ලෙම්ම පිළිගන්න. පිළිගන්න හින්දා මොනවාසිටවත් ඕක බොන්න බෑ මොක මැරෙනවනි. මැරෙන බව පිළිියරගත්ත කෙනාට ඒ කියටවත් මොනමිහේතුවක් ටිසාවත් කරන්නබේ. ඇ ඔබ ල් සම්මන්ධයෙන් ච්චර ප්‍රතිපත්තිකරුක නෑැ කියන්නේ ඔබ සම්මාධිට්ටිට ඇවිල්ල නෑ කියෙන. එතකොට සම්මාධිට්ියත් අද බෞද්ධයාගේ රඟපෑමක්නම්. ඔබගේ ලේකන්න වල බෞද්ධවීම නිසා මමායිති සම්මාධිට්ටිකයකොට කියන නිසා ඔබ සම්මාධිට්ටික කළ හිතානින්වානම් ඔබට වැරදිලා. එහෙම ඔබට බෞද්ධ වෙන්න බෑ. එහෙමට සම්මාධදිට්ටික වන්න බෑ. හිළකට සීලම ප්‍රතිපදාව අදාපිට පේනවා ඉතාම තද්ද බල්ල ලෙස රඟපාන එකක්. අපි ඇතමුන්ගේ පන්සලේ පෝය දවසට දකින චරිතය හිතාගන ගිහිල්ලා යම් පාන්සකුල්ලඒ අනුසාසනාවක් එහෙම කලොත් අගගේ කිරීමක් කරලා අපිට බැනුම් අහන්න වෙන තරම් ඔවුන් බොරු රඟපෑමක් කරල තිේෙනවාව පන්සල ඇතුළෙදී. සිිල් වැසටහන ඇතුළෙද. ඇත්ත චරිතය වෙනමම එකක් තිබිලතිය. එනිසා සමාජයට පේෙන්න්න බොරු සිල් රඟපාලා, දුකිම්මි දෙන්න බැරිව මතකතියාගන්න. එක අප්‍රායෝකෙක් එකයි ඔබගේ කර්ම පාර ශුද්දත්වයක් ඉළඟත්ම හොඳ තැනක ඉපදීමක්වත් එයින් සිවෙන්නේ නෑ පින්න්න. ඉළඟටගේ නෝදර්මේ සමාධිය කැත්තක් වෙන්න ඕන සමාධිය තුළින් කිසියම් තාක්ෂණික ප්‍රයෝගයක් කරන්නේ මේ විදර්ශනා වැඩීම සඳහා. එක කොයි වගේද යකඩයක් ගිනියන් වෙන්නට රත්කර එය මෙලෙක් කිරීම සමාධිය නම් විධ මට්ටමින් තලල අවශ්‍ය උපකරණය සකස් කිරීමට කරන කටයුතු වැනි විදර්ශනාව. එතකොට යකඩේ රත්තුනා වාගේ පෙන්න ලැබන්. යකට රත්තුනාම තින පාට පෙන්න ලැබේ. ඇත්තටම ගිනියම් වෙලදීන්. ඒ ගිනියම් නම් තමයි තැලුවම තැලෙන්නේ උපකරණය වෙනස් වෙන්නේ හැඩේ වෙනසලට පිහිහරික ඇත්තැරි හදන්න පුළුවන්. ඒවගේ සමාධිය ආද පේනවා. භාවනා පන්ති භාවනා වැඩමුළු බාවනා වැඩසටාන්ගේ කියා හ හ ගල යනවා හැබැයි වැඩුණු සමාධයක් හොදියුණු කරගන්න උත්සාහයකුත්නය සමාධයත්. ඒ පොටෝලට ඉන්න ඕන සමහරුද. ඒ වැඩසටාන් ලින් දෙනවන්නම් නවාරි පුහුණුවක් ලැබව කියලා ඇගීමක් සාථකයක් එහම වැඩමුළුට යනයට සමාජය තුළ තියෙනනම්කි තියම් ගුණාත්මක ඇගීමක් ඒකටමේ යන්නේ ඒ බොරුව පින්නතුනි තවාපා යන පවා. ඒ බොරුව තවාපා යන්න පවා. ඊළඟට ධර්මය විදර්ශනාවෙන් එන්න ඕන සාක්ෂි සහිතව දැනුනට පස්සෙ පිළිගත්ත තීරණයක් හැටියට තේරච්ච අවබෝධය. ඒක අභිධර්මය පුපොතපත සූත්‍ර කියවල කටපානන් කරලා එල්ලගත්ත. ඔබේ දැනුම නොවනු බාහිරඥානයෙන් ඔබගේ චරිත වෙනස්වීමට උපකාරයක් ලබන්නේ නෑ. වෙන්නිනේ. එතකොට අදාබිට පේනවා මහා ධර්මදර විනේදර. මහා තර්ක ගොඩක් කතා කරන ධර්මය කියවපු කියවල තේරුම් කියවල මතක දයන කට්ටන්න හැබැයි ප්‍රායෝගිකව ධර්මය දැකලනෑ. ඉතිං පින්නතුනි එවැනි කෙනාට මේ සම්බුද්ධ දේශනාවේ ඔය දුකෙන් මිදීම සාක්ෂාත්වෙෙනිනේ. දුකෙන් මිදීම ශක්ෂාත් කරගන්න ඕන තත්ත්වයක් ඒතත්ත්වය ශක්ෂාත් කරගන්න පුළුවන්ගැනි නෑ. එනිසා මගේ මේ මුලු දේශනීම අධරමුණ ඔබ අවංක වෙන්න කියන එකයි. ඔබ අවංක වෙලාත් ඒ අවංකභාවේ තුළ ඉතා හොඳින් පිනතුනි ඔබගේ දුකෙන්මිදීමට කල යුතු යයි කිය නහේවාත් කල්ො යුතු යැයි කියන ප්‍රමාණයට ඔබ තුළ වැඩෙන්නට සලස්වාගෙන නිවරදි බෞද්ධ මාර්ගය ගමන් කරන්න ඔබ වංචනික නම් හැමතැන බොරු රඟපෑම් කරන්නූ හැටියට හරි කනගාටයි කියන්න ඔබ නිවන් දකින්නේ ඔබ දුකෙන්මි දෙන්නේෙත් නෑ සමහරරිට කරන බොරුව ඇතුළේ තව අපා යන පාරක් කැපෙනවා වෙන්න පුලෝ. ඔබ දැන් ලෝකයින්න ලොකුම හොරාබුදුහාගරෝ කියන්නේ සිල්වත් නැතුූ සිල්ුවත් බව පෙන්නෙන කෙන. රහත් නැතුව රහත් බව පෙන්නෙන කෙනානේ. එතකොට ඔබ පෝය දවසට පන්තල් ඇවිල්ල කරන්න ඒකන ඒක ලොකු හොකමක්වාගෙන. එතකොට ඒතින් අදත්තා දානයට හොරකමට යන ඒ හොරකම කරලා රඟපාල ඒකට හම් වෙන ප්‍රතිලාබක් කන්න ඔබට ලැබෙන දඩුවන් හම්බි එනිසා අවබෝධාත්මක වෙන්න ඔබ බෞද්ධයක් වියයුත්තේ දර්ශනක බුදු දහමිගෙනගෙන ඔබ සම්මාධිප්ටික වියයුත්තේ ධර්මයේ පැහැදිලි කරන්න තරකටික අවබෝධ කරගෙන එකට ඉස්සල්ල බෞද්ධ වෙලා පස්සේ අවබෝධ කරගන්න ඉන්න මේ ක්‍රමේ වැරදි ඉස්සල අවබෝධ කරගන ඊට පාසේ බෞද්ධවීමයි බුදුහරන්ගේ ශ්‍රාවකයාට බුදුහාරෝධීපු පාරක් ඉතින් එනිසා අන්නේ තත්ත්වයට මේ පින් නඋතුන් පත්වෙන් මොකද ධර්මය කියනවා දම්මං විනා නත්ති පිතාච මාතා තමීව තානංසරණම් පතිත්තා. ඔබට පිළිසරණට මේ සසර තුළ හරි ධර්මය තරං ආරක්ෂිත සුරක්ෂිත මවෙක් පියෙක් නැතිලු. එම කියන්න හේතුව ධර්මීයට පුළුවන් අවබෝධය ලැබුවට පස්සේ අංගුලි මාල තරම් මිනීමරුවත් අප ය නැතිවවැන්ඩ ළඟාත්මිබේල. අඹාලි වගේ ගනිකාවක් වුණත් ඊටත් වොඩා මහා පව් කරලා තිබුණත් ඔබ සෝතා පන්නයි නම් ඒ ධර්මය එක් එන තැනක් ඔබ අපායන්නේ ෑ අන්නේ නිසා තමයි මේ ධර්මයට බුදුහනකිවේ සසර ආරක්ෂාව අම්මතාත්තවාගේ. ඉතිං අනිත් සියල්ල පසෙ කලා තස්මාහි වෝ කිච්ච ම්ඥ පහාය සුනාත ධාර්ේත චරාත දම්මයකවා. බනාහලා අවබෝධකරගෙන ඒට අනුව ප්‍රතිපත් නිවරදිවීම් මලට ඔබේ චරිතය ඔබ පත් කරගන්නඕන දමපදේගාතාවක තියෙනවා බහුම්පිචේත හිතං භාතමානෝ නතක්කරෝ හෝති නරෝ පමත්තු සියලු ධර්මය කරුණුුවසයෙන් විතරක් දැනගෙන හිටියත් එ ඒ අනුව ජීවත්වෙලා නැත්තං ඒ අනුව නිවරදිව රඟපාන හොරකමක් නැතුව ඇත්තට චරිතය වෙනස් කර කර නැත්තං අනුන්ගේ හරබ්බලන ගොපල්ලවාගේ ඔබ ප්‍රතිලාබ ලබන්නේින. එනිසා ශ්‍රාවකපින් නොත්තට පි තාමත් පාදරය ආරාධනා කරනවා බොරු රඟපෑම් බෞද්ධකමින් ඉවත් වෙලා බුදුහාමුදුරුවන්ගේ දර්ශනය තේරුන් අරගන මේ ප්‍රතිපදාවතුලින් දුකෙන් මිදීමට සපැමිනිත්වා කියලා.